දැන් ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව කියන්නේ අපි දන්නවා රටේ අංක 1 ආර්ථිකයේද එහෙම නැත්නම් සංවර්ධනයේද එහෙම නැත්නම් සංහිඳියාවද ඒ කොයි දෙයටත් ඉහළින් ජාතික ආරක්ෂාව තිබුණොත් තමයි අන්න අර කටයුතු ටික හරියාකාර පුරවැසියට කරගන්න පුළුවන් වෙන්නේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පහුගිය දවස්වල ඒ ආරක්ෂක මණ්ඩලයේ රැස් කිරීම පෙබරවාරි 19 වෙනිදාන් පස්සේ සිදු කෙරුවේ නැහැ කියන එක අපි ඊයේ පෙරේදා ප්‍රසිද්ධිය දැක්කා. පෙබරවාරි 19 වෙනිදාන් පස්සේ අප්‍රේල් 21 වෙනිදා මේ ප්‍රහාරය එනකම් මේ සම්බන්ධයෙන් වචනයක් ආරක්ෂක බුද්ධි නිලධාරීන් පෙන්වා දෙද්දි කඩිනමින් මේක සාකච්ඡා කර යුතු දෙයක් කියලා කියද්දි මේ ප්‍රහාරය එල්ල වෙන්න ඉඩ ඇරලා බැලන්ස් හිටියසේ තමයි අපිට දැනෙන්නේ. එතුලින් ජීවිත 3-400ක් නැති වුණා. ජාතික ආර්ථිකය කඩාගෙන වැටුණා. විදේශකයන් රටට එන්නේ නැති තත්ත්වයට පත් වුණා. රට දෛනිකව බිලියන ගණන් වලින් පාඩු ලබන තත්ත්වයට පත් වුණා. අහිංසක දරුවන්ට දෙමව්පිය නැති වුණා. අද වෙද්දිත් අබ්බගත ඇස්පේන් නැති කන් ඇහෙන්නේ නැති කතා කරගන්න බැරි මේ බෝම්බ කෑලි තාමත් තමුන්ගේ ශරීරේ තියාගෙන ඉන්න දරුවෝ අද වෙද්දිත් අපි දකිනවා පාරවල් වල එහෙම නැත්නම් ගෙවල් වල එහෙම නැත්නම් තාමත් රෝහල් වල ඉන්න අපිට හම්බ වෙනවා. දේශපාලනය කරන අපිට මේවට වන්දි ගෙවන්න වෙනවා. අපිට මේවට වන්දි ගෙවන්න වෙනවා. 225 ගැනම කතා කරනවා. 225ම අතුගාලා දාන්න ඕන කියනවා. හැබැයි 225න් 130ක් 140ක් ආණ්ඩුව කරමින් වරදාන වරප්‍රසාද විඳිමින් සියලු දෙනාගේ ඇඟේ අසූචිත වර්ණ තත්වෙට මේ ආණ්ඩුවපත් වෙලා තියෙනවා. TNA එකට වරදාන ලබා දෙනවා. මුස්ලිම් කොංග්‍රස් එකට වරදාන ලබා දෙනවා. රිෂාඩ් බදුර්දුන්ගේ පාර්ශවයට වරදාන ලබා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ වරදාන ලබනවා. මේ සියලු දෙනා වරදාන වරප්‍රසාද ලබනවා. ඒකාබද්ධ විපක්ෂ අපි පැහැදිලිවම කියනවා අපි කිසිම වරදානයකට වරප්‍රසාදයකට යට නොවි මේ අවුරුදු 4 ගත කෙරුවා. දැන් මුස්ලිම් සහෝදරවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී ලාංකිකයෝ හැටියට මුස්ලිම් සහෝදරත්වය අපි පිළිගන්නවා. හැබැයි මුස්ලිම් නායකයෝ 10ක් 15ක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ දාන ගණංකාර පාට් එක හින්දා තමයි අද රටේ අනෙකුත් අහිංසක මුස්ලිම් ජනතාවට අනතුරක් වෙලා තියෙන්නේ.